ආයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් එලකිරි ටීවී අපේ YouTube චැනලයට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. දෙවැනි ලෝක යුද්ධය කියන්නේ මානව ඉතිහාසයේ බරපතලම ඛේදවාචකයක්. වර්ෂ 1939 සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙලා වර්ෂ 1945 අගෝස්තු මාසයේ වෙනකන් තිබ්බ මේ දෙවැනි ලෝක යුද්ධයෙන් වටිනා මිනිස් ජීවිත 1,70,00,000ක් පමණ විනාශ වුණා. යුද්ධයට සහභාගී වෙන්නට නිවසෙන් පිටත් වෙලා ගිය බොහෝ දෙනා ආපහු නිවසට ආවේ තව කෙනෙක්ගේ කර මතින්. ඒ වගේම තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අදටත් අතුරුදහන්. මේ දෙවැනි ලෝක යුද්ධය තුළ අදටත් මුළු ලෝකෙම කලම්බවන, අදටත් මුළු ලෝකෙම කතා වෙන බොහොම සංවේදී සිදුවීම් රාශියක් වාර්තා වෙලා තියෙනවා. මම අද ඔයාලට කියන්නට යන්නේ දෙවැනි ලෝක යුද්ධයට සහභාගී වෙලා දෙවැනි ලෝක යුද්ධය අවසන් වුණා කියලා නොදැන අවුරුදු 30ක් 30 සැඟවිලා ඉඳපු ජපන් ජාතික සොල්දාදුවෙක් ගැන. ඔහු තමයි ලෙෆ්ටිනන්ට් හීරෝ ඔනොඩා. ජපානයේ අක්ෂපාර්ශ්වය නියෝජනය කරමින් දෙවැනි ලෝක යුද්ධයට සහභාගී වෙන්නේ 1941 නොවැම්බර් මාසේ 7 වෙනිදා. දෙවැනි ලෝක යුද්ධේ නිමාව දකින කාලය වුණු 1944 දී ජපන් ජාතික ජපන් හමුදාවේ බුද්ධ්‍යංශ නිලධාරියෙක් වුණු හීරෝ ඔනොඩාව පිලිපීනයේ ලුබාංග් දූපත් වෙත සේවයට යවනවා. ඊට අවුරුද්දකට පස්සේ මේ ලුබාංග් දූපතට ඇමරිකානු හමුදා ගොඩ බහිනවා. ඉතින් ඔනොඩා ඇතුළු අනිකුත් හමුදා භටයන්ට ලැබෙන අණ වෙන්නේ ඇමරිකානු හමුදාවන්ට යටත් නොවී සිටීම. තමන්ගේ ඉහළ නිලධාරින්ගේ අණ අකුරටම පිළිපදින ඔනොඩා ඇතුළු තවත් නිලධාරීන් 3 දෙනෙක් මේ දූපතේ කඳුකර ප්‍රදේශයේ සැඟවෙනවා. මේ විදිහට කඳුකරේ සැඟවුණු ජීවිතයක් ගත කරන ඔනොඩා ඇතුළු පිරිසෙන් එක් අයෙක් 1950 දී පිලිපීන හමුදාවට බාර වෙනවා. ඉන් අවුරුදු 4කට පස්සේ පිලිපීන හමුදාව විසින් දියත් කරපු සෝදිසි මෙහෙයුමකින් ඔහුගේ තවත් එක් සගයෙක් වෙඩිවැදී මරණයට පත් වෙනවා. 1972 දී ඔනොඩාත් එක්ක ඉතුරුලා ඉඳපු අනිත් හමුදා නිලධාරියත් පොලිස් වෙඩිපහරකින් මරණයට පත් වෙනවා. ඉන්පසු ඔනොඩා මේ කැලෑ කඳුකරේ කාලය ගත කරන්නේ තනියමයි. ඉන් වසර 2කට පසු මේ කඳුකර ප්‍රදේශයේ ගවේෂණය කරන ජපන් ගවේෂකයෙක් ඔනොඩාව හඳුනා ගන්නවා. එහිදී මේ ජපන් ගවේෂකයා ඔනොඩාට කියනවා ඔහුගේ අතුරුදහන් වීම ගැන ජපන් අධිරාජ්‍ය ඇතුළු මුළු ජපානයේම ශෝකයට පත් වෙලා ඉන්නවා කියලා. නමුත් ඔනොඩා යුද්ධය අවසන් කියලා විශ්වාස කරන්නට කැමති වෙන්නේ නැහැ. ඔහු මේ සංචාරකයාට කියන්නේ තමන් යටත් වෙන්නේ තමන්ගේ සේනාධිනායකයා ඇවිල්ලා අණකොළොත් විතරයි කියලා. අවුරුදු 30ක් පුරාවට තමන්ගේ දේශය වෙනුවෙන් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කළ මේ හමුදා නිලධාරියා වෙනුවෙන් ඔහුගේ පෙර සිටි අනදන නිලධාරියා ජපන් අධිරාජ්‍යයාගේ අවසරය පිට ජපානයේ ඉඳලා පිලිපීනයේ ලුබාංග් දූපත වෙත යනවා. ඒ වර්ෂ 1974 දී තමන්ගේ සේනාධිනායකයා තමන් හමුවට ආවට පස්සේ ඔනොඩා පළමුවෙන්ම කරන්නේ තමන්ගේ ඉරි වැරහෙලි වී ගිය හමුදා නිල ඇඳුම ඇඳගෙන ජපන් ජාතික කොඩියට ආචාර කිරීම. ඊට පස්සේ ඔහු තමන්ගේ සමුරායි කඩුව තමන්ගේ සේනාධිනායකයා අතට පත් කරලා යටත් වෙනවා. ඒ විදියට අවුරුදු 30ක් යටත් නොවි තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ඔනොඩා ජපානය වෙත යනකොට ඔනොඩාව පිළිගන්නේ රාජ්‍ය ගෞරව සහිත වීරයෙක් වගේ. මුළු රටේම ගෞරවය ඔහුට හිමි වෙනවා. මුළු රටම ඔහුට ආදරය කරනවා. පසුව ඔහු කියනවා තමන්ට යටත් වෙන්නට අවස්ථා කිහිපයක් ලැබුණත් තමන් ඒවා මගහැරි බව. 2010 වර්ෂයේදී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙහෙම කියනවා. සෑම ජපන් සොල්දාදුවෙක්ම මරණයට සූදානම් වෙලා ඉන්නේ. නමුත් බුද්ධ්‍යංශ නිලධාරියෙක් විදියට මට අණ ලැබිලා තියෙන්නේ යටත් නොවි ගරිල්ලා සටනක් දිගින් දිගටම පවත්වාගෙන යෑම. ඒත් එක්කම ඔහු මේ විදියටත් කියනවා. මම නිලධාරියෙක්. මට යම් අණක් ලැබෙනවා නම් මම ඒ ඉටු කරන්නට බැඳී ඉන්නවා. ඒක ඉටු කර ගැනීමට නොහැකි නම් ඒක මට ලොකු ලැජ්ජාවක්. මම හැම වෙලාවෙම තරඟයක් දෙන්නට කැමති කෙනෙක්. මේ විදියට තමන්ගේ දේශය වෙනුවෙන් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරමින් ජීවිතයේ හොඳම කාලෙන් අවුරුදු 30ක් පිලිපීනයේ දූපතක අනේක විද දුක් විඳින සිටි ඔනොඩා 2014 වර්ෂයේ ජනවාරි මාසේ 14 වෙනිදා අවුරුදු 91ක් ආයු වළඳලා මේ ලෝකෙන් සමු ගන්නවා. මේ ජපන් ජාතික වීර සෙබලාගේ කතාව කියනකොට මගේ හිතට එන්නේ අපේ රටත් අත්විඳ අවුරුදු 30ක කාලකන් යුද්ධයෙන් අපේ වීර සොල්දාදුවන් කී දෙනෙක් සතුරාට යටත් නොවි මරණයට නිර්භීත මුහුණ දුන්නාද? තවත් අපේ අභීත රණවිරුවන් කී දෙනෙක් මේ කුරිරු යුද්ධ වෙනුවෙන් තමන්ගේ අතපය දන් දුන්නාද? ඔවුන් ඒ දේවල් කළේ කා වෙනුවෙන්ද? මොහොතක් හිතන්න. ඔවුන් ඒ කරපු කැපකිරීම, ඒ කරපු ජීවිත පරිත්‍යාගයන් නිසා තමයි ඔයාලා අපි අද මේ විදියට මේ නිදහසේ ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට එලකිරි ටීවී අපේ YouTube චැනලය subscribe කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කළොත් අපි වීඩියෝ දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.